Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තියට පාර කියන්නේ මේකෙන්ම claims given ලංකාවේ හොඳම සෞඛ්‍ය රක්ෂණය Soft Logic Life Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය අද ප්‍රවීණ දේශක නිරොෂන් දෙඩිකමු ආචාර්යතුමා සමග අපි දේශපාලන විද්‍යාව ඉගෙන ගනිමු ආයුබෝවන් සුබෝදෑසනක් ආදරණීය දුවයි පුතේ මේ ඔබ එකතු වෙලා ඉන්නේ Soft Logic Life සිතේ ෆීම් සමග එක්ව ගෙනෙන Soft Logic Life ගුරු ගෙදරත් එක්ක ඉතින් එහෙමනම් අද මම ඔබ සමග සාකච්ඡා කරන්නේ මොකක්ද දුවයි පුතේ ඔබට මතකයි ගිය සතියේ අපි කතා කළා දේශපාලනය පිළිබඳව ඒත් අපි ඒ සම්බන්ධයෙන් පරිපූර්ණ කතා බහ කරන්නට බැරි වුණා ඉතින් අද දවසේ බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට ඔබ දන්නවා සියල්ලට මත්යෙන් මම කැමති ගිය සතිය අපි සාකච්ඡා කළ මූලික කරුණු පිළිබඳව නැවත පුංචි මතක් කිරීමක් කරන්න ඔබට මතකයි අපි ගිය සතියේ සාකච්ඡා කළා දේශපාලනය සම්බන්ධයෙන් පවතින ප්‍රධාන මත දෙකක් පිළිබඳව අපි සාකච්ඡා කළා ඒ තමයි දේශපාලනය සම්බන්ධයෙන් දාර්ශනිකයින් අතර තියෙන ශාස්ත්‍රීය වශයෙන් ඉදිරිපත් වෙලා තියෙන දේශපාලනය ආණ්ඩු කිරීමේ කලාවක් යන අදහසත් ඒ වගේම දේශපාලනීය පුරවැසියාගේ සමාජ භාවිතයක් යන අදහස පිළිබඳවත් අපි මූලික වශයෙන් සාකච්ඡා කළා. එතෙන්දී අපි දේශපාලනීය සමාජ භාවිතයක් විදිහට කොහොමද අපේ පුරවැසියා තුළ දේශපාලනීය එදිනෙදා ඔහුගේ ක්‍රියාකාරකමක් විදිහට රාජ්‍ය හා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන්නේ කියන කාරණාව පිළිබඳව අපි සාකච්ඡා කළා. නමුත් අපි කිව්වා දේශපාලනීය සමාජ භාවිතයක් විදිහට පුරවැසියාගේ භාවිතයක් විදිහට හඳුනා ගැනීමේදී පුරවැසියා මේ රාජ්‍ය හා සම්බන්ධව නිරත වන දේශපාලනයට අමතරව පුරවැසියාට එදිනෙදා පවත්වන්නා වූ සම්බන්ධතා තුළ අප කියනවා සමාජ සම්බන්ධතා තුළ බල සම්බන්ධතාවයක් විදිහට දේශපාලනය හා සම්බන්ධ වෙනවා කියන කාරණාව අපි සඳහන් කළා ඒ කියන්නේ පුරවැසියාට දේශපාලනයේ නිරත වන තවත් සමාජ තලයක් පිළිබඳව අපි සඳහන් කළා. ඒ අනුව අද දවසේ බලාපොරොත්තු වෙන ආදුවේ පුතේ අපි සාකච්ඡා කරන්න මේ පුරවැසියා දේශපාලනීය සමාජ භාවිතයක් විදිහට රාජ්‍ය හා සම්බන්ධව නිරත වන දේශපාලනයට හා අමතරව පුරවැසියා මේ ඉදිනෙදා පුරවැසියා සමාජ කණ්ඩායම් අතරේ පුද්ගලයන් අතරේ ගොඩනගන්නා වූ මේ සමාජ සම්බන්ධතා තුළ දේශපාලනය පිළිබඳව පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් කියන කාරණාව. ඉතින් මේ දේශපාලනය මේ ආකාරයෙන් පුරවැසියාගේ පුද්ගලිකව පුරවැසියාගේ ගොඩනගන සම්බන්ධතා තුළ පවා දේශපාලනය පවතිනවා කියන කාරණාව. ඉතින් අපි මේ තලය පිළිබඳව තමයි දුවේ පුතේ අද දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ. ඉතින් අපි මේ පිළිබඳව සාකච්ඡා කරමු මේ කෙටි විරාමයෙන් අනතුරුව. Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. අද ප්‍රවීණ දේශක නිරොෂන් දෙඩිකමු ආචාර්යතුමා සමග අපි දේශපාලන විද්‍යාව ඉගෙන ගනිමු. හොඳයි දුවේ පුතේ විරාමයෙන් අනතුරුව නැවතත් අපි Soft Logic Life ගුරු ගෙදරත් එක්ක සම්බන්ධ වන්නේ අපි අද සාකච්ඡා කරන්නේ දේශපාලනය පිළිබඳව දේශපාලනය පිළිබඳව සාකච්ඡා කිරීමේදී අපි ගිය සතියේ සාකච්ඡා කළා දේශපාලනය සම්බන්ධයෙන් මූලික ප්‍රවාද දෙකක් පිළිබඳව ඒ කියන්නේ දේශපාලනය ආණ්ඩු කිරීමේ කලාවක් ලෙසත් දේශපාලනය සමාජ භාවිතයක් ලෙසත් කොහොමද අපිට විස්තර කරන්න පුළුවන් කියලා අපි සාකච්ඡා කළා ගිය සතියේ ඉතින් තවදුරටත් මේ ගැන විග්‍රහයක් කරමින් තමයි අපි සිටින්නේ මේ දේශපාලනය අපට හඳුනා ගන්න පුළුවන් තවත් තලයක් පිළිබඳව තමයි දුවේ පුතේ අද අපි සාකච්ඡා කරන්නේ. ඒ තමයි මේ සමාජය තුළ මිනිස්සුන් සහ මිනිස් කණ්ඩායම් අතරේ පවතින බල සම්බන්ධතාවයක් ලෙසත් අපට දේශපාලනය හඳුනා ගන්න පුළුවන් කියන කාරණාව පිළිබඳව තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. ඒ අනුව අපට පේනවා දේශපාලනය හුදෙක් මිනිස්යා එදිනෙදා නිරත වන දේශපාලන ක්‍රියාකාරකම් තුළ පමණක් නොවේ. දේශපාලනය අපට දැක ගන්න පුළුවන් මිනිස්සෙයින් මිනිස්සෙයින් අතරේ ගොඩනගෙන සමාජ සම්බන්ධතා තුළ. එතකොට අපි දකිනවා මිනිස්සු තවත් මිනිස්සෙයින් අතර ගොඩනගෙන සමාජ සම්බන්ධතා දනවන දුවේ පුතේ අපි තිනවා කියලා. ඉතින් මේ සම්බන්ධතා අපි හඳුන්වනවා බල සම්බන්ධතා ලෙස.
මේ සම්බන්ධතා දුවේ පුතේ අපි හඳුන්වනවා බල සම්බන්ධතා ලෙස. එතකොට එහෙමනම් දේශපාලනයේ කේන්ද්‍රීය සාධකය වන්නේ බලය නම් මේ සමාජ සම්බන්ධතා අපි දේශපාලනික සම්බන්ධතා ලෙස හඳුනා ගන්නට පුළුවන්. එහෙමනම් අපි හඳුනා ගන්නවා දේශපාලනයේ පවතින තවත් එක තලයක් පිළිබඳව තමයි මේ අපි හඳුනා ගන්නෙ. දැන් මේ පිළිබඳව සාකච්ඡා කිරීමේදී විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණාවක් තියෙනවා මේ බර්ට්‍රන් රසල් ප්‍රකාශ කරනවා මේ භෞතික විද්‍යාවේ මූලිකම සංකල්පය ශක්තිය කියන කාරණාව යම්සේ මූලික වෙනවා වගේම මේ සමාජ විද්‍යාවේ අතිමූලික සංකල්පය තමයි බලය කියන කාරණාව. ඉතින් එහෙමනම් මේ සමාජ විද්‍යාවක් වන දේශපාලන විද්‍යාවෙත් මූලිකම කාරණා විදිහට අපි සලකනවා බලය යන සංකල්පය. එහෙනම් මේ මිනිස්සෙයින් අතරේ පුද්ගලයින් අතරේ සමාජ සම්බන්ධතාවල කේන්ද්‍රීයම කාරණාව බලය නම් ඒ තුල ගොඩනැගෙන සම්බන්ධතා බල සම්බන්ධතා නම් එහෙනම් අපිට පැහැදිලිව කියන්න පුළුවන් එම බල සම්බන්ධතා දේශපාලනික සම්බන්ධතා ලෙස. එහෙනම් අපි දකිනවා දුවේ පුතේ සමාජයේ මේ පුද්ගලයින් අපි මුණ ගැහෙන කතා බහ කරන මේ පුද්ගලයින් අතරේ පැහැදිලිවම බල සම්බන්ධතාවයක් ලෙස දේශපාලනීය පැහැදිලිවම පවතිනවා කියන කාරණාව. අපි මේ ගැන තව ටිකක් සාකච්ඡා කරමු. අපි දන්නවා මේ පුද්ගලයින් අතරේ ඇතිවන සමාජ සම්බන්ධතා මොන වගේද කියන කාරණාව පිළිබඳව ටිකක් අපි ගැඹුරින් අධ්‍යයනය කරමු. දැන් ඔබ දන්නවා පුද්ගලයින් දෙදෙනෙක් අතරේ සම්බන්ධතාවයක් ඇතිවන්නේ කෙසේද? පුද්ගලයින් දෙදෙනෙක් අතරේ සම්බන්ධතාවයක් ඇතිවන්න ප්‍රධානම සාධකය තමයි බලය කියන කාරණාව. එතකොට මේ තුල බලය පවතිනවාය කියන හේතු සාධක අපට තුනක් ඉදිරිපත් කරන්නට පුළුවන්. එකක් තමයි මේ අසමානත්වයේ මුල් කරගෙන සම්බන්ධතාවයක් ඇතිවෙනවා කියන කාරණාව. දැන් අපි දැකලා තිනවා ඕනෑම සම්බන්ධතාවයක මේ අසමානත්වයේ කියන එක පැහැදිලිව දැක ගන්නට පුළුවන්. ඒ කියන්නේ බලය සහිත සහ බලය රහිත ලෙස අසමාන ලෙස පවතින විට තමයි මේ සම්බන්ධතාවයේ ගොඩනැගින්නේ. එහෙනම් අපි දකිනවා සමාජයේ සෑම සම්බන්ධතාවයක්ම ගොඩනැගින්නේ අසමානත්වයේ මුල් කරගෙන කියන්නේ. එතකොට මේ අසමානත්වයේ කියලා අපි කියන්නේ බලය සහිත සහ බලය රහිත ලෙස ඇතිවන අසමානතාවය. එහෙමනම් බල සම්බන්ධතාවයක් ඇති වෙන්න නම් ප්‍රධාන වශයෙන් තියෙන්න ඕනේ අසමානත්වය. දෙවනුව අපි දකිනවා එම අසමානත්වයම නිසාම ඇතිවිය හැකි තත්වයක් ආධිපත්‍ය කියන කාරණාව. එතකොට ආධිපත්‍ය කියන කාරණාව ගොඩනැගින්නේ අසමානතාවය නිසා. අසමානතාවය නිසා බලය ඇති අයට ආධිපත්‍යක් ඇති වෙනවා. බලය ඇති අයට ආධිපත්‍යක් ඇති වෙනවා. එතකොට බලය ඇති අය මොකද කරන්නේ? බලය ඇති අය බලය නැති අය පාලනය කරනවා. එතකොට අපි දකිනවා මේ බලය රහිත පුද්ගලයන් ගොඩක් වෙලාවට සමාජයේ අර බලය සහිත පුද්ගලයන් විසින් පාලනය කරනවා. එහෙනම් අපිට පේනවා පැහැදිලිවම ඒ තුල ආධිපත්‍ය ගොඩනගෙනවා කියන කාරණාව පැහැදිලිව හඳුනා ගන්නට පුළුවන්. මේ නිසාම ඕනෑම සමාජයක සමාජ සම්බන්ධතා තුළ අපට දූරාවලියක් හඳුනා ගන්නට පුළුවන්. ඒ කියන්නේ එක එක සමාජය තුළ බලය හිමි ප්‍රමාණය අනුව ශ්‍රේණිගත කිරීමක් විදිහට තමයි අපිට මේ දූරාවලිය හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. එහෙමනම් අපි දකිනවා දුවේ පුතේ සමාජයේ ඕනෑම සම්බන්ධතාවයක් අසමානත්වයේ ආධිපත්‍ය දූරාවලිය කියන මූලික සංකල්ප අපට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් කියන කාරණාව. එහෙමනම් මේ සංකල්ප මූලික වෙන්නේ පැහැදිලිවම මේ සෑම සම්බන්ධතාවයක් තුළම බලය කියන සංකල්පය මූලික වීම නිසා. එහෙමනම් සෑම සම්බන්ධතාවයක්ම අපි හඳුන්වන්නේ බල සම්බන්ධතාවයක් ලෙස. එහෙමනම් අපි සමාජයේ පුද්ගලයින් අතරේ ගොඩනැගෙන සෑම සම්බන්ධතාවයක්ම බල සම්බන්ධතාවයක් ලෙස අපි විග්‍රහ කරනවා නම් එහෙනම් අපි හඳුනා ගන්නව දුවේ පුතේ මිනිසුන් අතර ගොඩනැගෙන සෑම සමාජ සම්බන්ධතාවයක්ම දේශපාලනික සම්බන්ධතාවයක් ලෙස. එහෙනම් මිනිසුන් අතරේ ගොඩනැගෙන සෑම සම්බන්ධතාවයක් තුළම දේශපාලනය පවතිනවා කියන කාරණාව අපිට මෙතනදී පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. එහෙමනම් අපි මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරමු මේ කෙටි විරාමයෙන් අනතුරුව.
සොෆ්ට් ලොජික් ලයිෆ් සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. අද ප්‍රවීණ දේශක නිරෝෂන් දෙඩිගමු ආචාර්යතුමා සමග අපි දේශපාලන විද්‍යාව ඉගෙන ගනිමු. හොඳයි, විරාමෙන් අනතුරුව දුවේ පුතේ නැවතත් අපි සම්බන්ධ වෙනවා සොෆ්ට් ලොජික් ලයිෆ් ගුරු ගෙදරත් එක්ක. හොඳයි, අපි දැන් සඳහන් කළා ඔබට මතක ඇති මේ දේශපාලනීය සමාජයේ ජීවිතයේ තුල පුරවැසියා ගොඩනගෙන සම්බන්ධතා තුල දේශපාලනීය පවතිනවා කියන කාරණාව. ඒ කියන්නේ දේශපාලනීය සෑම සමාජ සම්බන්ධතාවයක් තුළම දේශපාලනීය පවතිනවා කියන්නේ බලය පවතින නිසා, බල කේන්ද්‍ර වන නිසා එම සෑම සම්බන්ධතාවයක්ම දේශපාලනික සම්බන්ධතාවයක් ලෙස අපි අදහස් කරනවා. ඉතින් බලන්න දුවේ පුතේ, ඔබ මේ ඕනෑම සමාජීකකයක් දිහා බලන්න. සමහර වෙලාවට මේ පාසල, පන්ති කාමරය, පූජනීය ස්ථාන, මේ කාර්යාලය, වැඩ කරන ස්ථානය, පවුල, මේ දේවල් සියල්ල සංවිධානය වෙලා තියෙන ආකාරය දිහා බලන්න. මේ සියලුම ආයතන මේ සමාජය තුළ කටයුතු කරන සමාජ සම්බන්ධතා ගොඩනැගුණු ආයතනනේ. එතකොට මේ සියලු ආයතන ගොඩනැගිලා තියෙන්නේ කිසියම් බල දූරාවලියකට අනුව. පැහැදිලිවම පවුල තුල වුණත් බල දූරාවලියක් පැහැදිලිවම පවතිනවා. එතකොට වැඩ කරන ස්ථානයත් ඒ වගේ. ඒ වගේම තමයි ඔබ යන පාසල, පූජනීය ස්ථාන, මේ සියල්ල ගොඩනැගිලා තියෙන්නේ බල දූරාවලියකට. ඇයි මේ ආයතන බල දූරාවලියකට අනුව ගොඩනැගිලා තියෙන්නේ? මේ ආයතන තුල පවතින්නේ සමාජ සම්බන්ධතා. මේ ආයතන තුල පවතින්නේ සමාජ සම්බන්ධතා. පුද්ගල කණ්ඩායම් අතර සම්බන්ධතා පවතින්නේ. එතකොට මේ පුද්ගල කණ්ඩායම් අතර සම්බන්ධතා නම් මේ ආයතන තුල පවතින්නේ අර මං කලින් සඳහන් කර දූරාවලිය කියන කාරණාව සෑම සමාජ සම්බන්ධතාවයකම තියෙනවා කියලා මං පෙන්නලා දුන්නනේ. එහෙමනම් මේ සෑම සමාජ ආයතනයකම එම බල දූරාවලිය අනිවාර්යෙන් පවතින්නට ඕනේ. එහෙනම් අපිට කියන්න වෙනවා මෙන්න මෙහෙම කාරණාවක්. එහෙමනම් සමාජයේ මේ පවතින මේ සෑම ආයතනයක්ම දේශපාලනිකයි. හේතුව මේ සෑම ආයතනයක් තුළම බලය, එහෙම නැත්නම් බල සම්බන්ධතාවයක් ලෙස මානව සම්බන්ධතා පවතිනවා. එහෙමනම් අපි ඉගෙන ගන්නවා මේ දේශපාලනයේ හුදෙක් අපි මේ ජනප්‍රිය වශයෙන් හඳුනා ගන්න සමාජ ක්‍රියාකාරකමක් විදිහට, සමාජ භාවිතයක් විදිහට පවතින තලයේ පමණක් නොවේ. දේශපාලනය අපි මේ සම්බන්ධතා පවත්වන පුරවැසියන් අතරේ, පුද්ගලයන් අතරේ ගොඩනැගෙන සමාජ සම්බන්ධතා තුලත් බල සම්බන්ධතාවයක් ලෙස දේශපාලනය පවතිනවා කියන අදහස මේ අනුව අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ දුවේ පුතේ, සෑම අන්තර් පුද්ගල කණ්ඩායම් මක් අතරේ සම්බන්ධතාවයක් තුළම පැහැදිලිවම අර මම මුලින් සඳහන් කර අසමානත්වය, ආධිපත්‍ය, දූරාවලිය යන කරුණු මත ගොඩනැගිලා ඒ සියලු සම්බන්ධතා සියල්ල අපි අදහස් කරනවා බල සම්බන්ධතා ලෙස. එතකොට පවර් රිලේෂන්ස් කියලා තමයි අපි අදහස් කරන්නේ. එතකොට එහෙමනම් බලය මූලික වෙනවා නම් ඒ සෑම තැනම දේශපාලනය තිබෙන බව අපට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා අපේ දරුවන් මතක තියාගන්න, දේශපාලනය පවතින්නේ හුදෙක් මේ රාජ්‍ය හා සම්බන්ධයෙන් පුරවැසියා ක්‍රියාත්මක වන සමාජීය අවකාශය තුල පමණක් නොවේ. දේශපාලනය මේ පුද්ගලයා සම්බන්ධතා පවත්වන එම අවකාශය තුලත්, එම තලය තුලත් දේශපාලනය අපට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. එනිසා දේශපාලනය කියන්නේ අපට පැහැදිලිව පේනවා ඉතාම සංකීර්ණව සමාජයේ පවතින දෙයක් විදිහට අපට හඳුනා ගන්නට පුළුවන්. මේ පිළිබඳ අපි තවදුරටත් සාකච්ඡා කරමු මේ කෙටි විරාමයෙන් අනතුරුව. Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. අද ප්‍රවීණ දේශක නිරෝෂන් දෙඩිගමු ආචාර්යතුමා සමග අපි දේශපාලන විද්‍යාව ඉගෙන ගනිමු. හොඳයි දුවේ පුතේ, විරාමෙන් අනතුරුව නැවතත් අපි Soft Logic Life ගුරු ගෙදර සමග සම්බන්ධ වෙනවා. අපි සාකච්ඡා කළා මේ දේශපාලනය සමාජ භාවිතයක් විදිහට, වගේම සමාජ සම්බන්ධතා තුලත් දේශපාලනය පවතිනවා කියන කාරණාව.
ඒනි සාම අපට කියන්න පුළුවන් දුවේ පුතේ මේ දේශපාලනය සමාජයේ මේ සෑම තැනම පවතින දෙයක් විදිහට හඳුනා ගන්නට පුළුවන්. මේ පිළිබඳව පැහැදිලි කරනකොට සඳහන් කළ යුතු කාරණාවක් වෙනවා ඇන්ඩ්‍රියන් ලෙෆ්ටිච් විසින් රචිත What is the activity and its study යන කෘතිය තුළ ඔහු පෙන්වා දෙනවා මෙන්න මේ වගේ කාරණාවක්. ඒ තමයි දේශපාලනීය අනු විධිමත් හෝ අවිධිමත් වේවා පොදු හෝ පෞද්ගලික වේවා හැම කණ්ඩායමක් තුළම පවතින කේන්ද්‍රීය සාමූහික ක්‍රියාවක් බව. එතකොට ඇන්ඩ්‍රියන් ලෙෆ්ටිච් පෙන්වා දෙන්න උත්සාහ කරනවා විධිමත් වුණත් අවිධිමත් වුණත් පොදු වුණත් පෞද්ගලික වුණත් ඕනෑම පවතින සමාජයේ පවතින සෑම කණ්ඩායමක් තුළම දේශපාලනය පැහැදිලිවම පවතිනවා කියලා. එහෙනම් දුවේ පුතේ අපි හඳුනා ගන්න විධිමත් ආයතනවල වුණත් අවිධිමත් ආයතන වුණත් ඒ කියන්නේ උදාහරණයක් කිව්වොත් පාසල තුල වුණත් ඒ වගේම පවුල තුල වුණත් මේ විදිහට ඕනෑම සමාජයේ පවතින සෑම සමාජ ඒකකයක් තුළම ඒ වගේම සෑම සමාජ සම්බන්ධතාවයක් තුළම දේශපාලනය පවතිනවා කියන කාරණාව අපි මෙතෙන්දී පිළිගන්න ඕනි. ඒ නිසා අපිට කියන්න පුළුවන් දේශපාලනය සෑම තැනම පවතින දෙයක් විදියට අපිට පෙන්වා දෙන්න පුළුවන්. Politics is everywhere. දේශපාලනය යනු සෑම තැනම පවතින සංකල්පයක් ලෙස අපට විග්‍රහ කරන්න පුළුවන්. මේ අදහස තවදුරටත් පෙන්වා දීමේදී අපට වැදගත් වෙනවා මේ හා සමාන අදහසක් ඉදිරිපත් කරන ස්ත්‍රීවාදීන්ගේ අදහස. එතකොට දුවේ පුතේ ස්ත්‍රීවාදීන් දේශපාලනය පිළිබඳව හඳුන්වන්නේ මේ දෘෂ්ටි කෝණයෙන්ම තමයි. ඔවුන් පෙන්වා දෙනවා දේශපාලනය කියන්නේ පැහැදිලිවම මේ බලකේන්ද්‍රීය අර්ථකථනයක් තමයි ඔවුන් ඉදිරිපත් කරන්නේ. ඔවුනුත් පෙන්වා දෙන්නේ එවැනිම අදහසක්. ඒ කියන්නේ දේශපාලනය කියන්නේ පොදු හෝ පෞද්ගලික විභේදනය දේශපාලනයට අදාළ නැහැ කියලා තමයි ස්ත්‍රීවාදීන් පෙන්වලා දෙන්නේ. ස්ත්‍රීවාදීන් කියනවා මේ පොදු හා පෞද්ගලික වශයෙන් විභේදනයක් ඇතිකලේ මේ ස්ත්‍රිය දේශපාලනයට සම්බන්ධ කර ගැනීමට පිරිමියා උත්සාහ නොදෙරීම නිසා, ඒ කියන්නේ පිරිමියන් තුළ අකමැත්තක් පැවති නිසා කියලා තමයි ස්ත්‍රීවාදීන් පෙන්වා දෙන්නේ. ස්ත්‍රීවාදීන් පෙන්වා දෙනවා ස්ත්‍රිය දේශපාලනයට සම්බන්ධ නොවුනේ මේ පොදු හා පෞද්ගලික වශයෙන් විභේදනයක් පවතින නිසා. ඒ කියන්නේ පෞද්ගලික කාර්යයන් ස්ත්‍රිය විසින් සිදු කළා, පොදු කාර්යයන් පිරිමියා විසින් පුරුෂයා විසින් සිදු කළා. ඒ නිසා ස්ත්‍රීවාදීන් කියනවා මෙහෙම පොදු හා පෞද්ගලික වශයෙන් පවතින විභේදනය වැරදි. ඒ නිසා සමාජයේ සෑම බල සම්බන්ධතාවයක්ම මේ සෑම සමාජ ක්‍රියාකාරකමක් හා සම්බන්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ පැහැදිලිවම ස්ත්‍රීවාදීන් කියනවා දේශපාලනය කියන කාරණාව සමාජයේ සෑම ඒකකයක් තුළම පවතිනවා කියන කාරණාව. දැන් දේශපාලනය ඉදිරිපස දොරටුවෙන් නතර විය යුතු බව ස්ත්‍රීවාදීන්ගේ අදහසයි. ඒ කියන්නේ දේශපාලනය පුද්ගලික සම්බන්ධතා තුළ නොමැතියයි ප්‍රකාශ කිරීම පැහැදිලිවම පීඩක පීඩිත සම්බන්ධතාවය ඉදිරියට ගෙනියන්න රුකුලක් බව තමයි ස්ත්‍රීවාදීන් පෙන්වලා දෙන්නේ. මොකද මේ පීඩක පීඩික සම්බන්ධතාවය කියන්නේ? පැහැදිලිවම ස්ත්‍රිය පීඩාවට ලක්වීම සහ පුරුෂයා ආධිපත්‍යධාරී වීම. මෙන්න මේ කියන කාරණාව දිගින් දිගටම පවත්වාගෙන යාම සඳහා පැහැදිලිවම දේශපාලනීය සමාජ කාර්යයක් ලෙස සැලකූ බවයි ස්ත්‍රීවාදීන් පෙන්වලා දෙන්නේ. කෙසේ වෙතත් ස්ත්‍රීවාදීන් කියන්නේ උත්සාහ කරන්නේ දේශපාලනය කියන සංකල්පය සමාජයේ සෑම තැනකම පවතින සංකල්පයක් යන අදහස. හොඳයි, මේ පිළිබඳව අපි තවදුරටත් සාකච්ඡා කරමු මේ කෙටි විරාමයෙන් අනතුරුව. Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. අද ප්‍රවීණ දේශක නිරොෂුම් දෙඩිකම ආචාර්යතුමා සමග අපි දේශපාලන විද්‍යාව ඉගෙන ගනිමු. ඔබේ පුති විරාමයෙන් අනතුරුව නැවතත් අපි සම්බන්ධ වෙන්නේ Soft Logic Life ගුරු ගෙදරත් එක්ක. ඉතින් අපි සාකච්ඡා කරමින් ඉන්නේ දේශපාලනය පිළිබඳව. තවත් දේශපාලනය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ඇති ශාස්ත්‍රීය අර්ථයක් පිළිබඳව ඔබේ අවධානය යොමු කිරීමටයි බලාපොරොත්තු වන්නේ. දැන් දේශපාලනය සම්බන්ධයෙන් මූලික ප්‍රවාද දෙකක් අපි සාකච්ඡා කළානේ. දේශපාලනය එක්තරා ආකාරයේ ආණ්ඩු කිරීමේ කලාවක්,
දේශපාලනීය සමාජ භාවිතයක් විදියට සාකච්ඡා කළා. ඊට පස්සේ අපි දේශපාලනීය සමාජයේ සම්බන්ධතා තුල පවතින සෑම තැනම පවතින දෙයක් විදියට අපි සාකච්ඡා කළා. මේ සියලු සාකච්ඡා වලින් අපිට පේන්නේ දුවේ පුතේ මේ දේශපාලනීය සම්බන්ධයෙන් ශාස්ත්‍රීයව හදාරන ඔබට අපට මේ ඒකමතික අදහසක් ඉදිරිපත් කරන්න බැහැ කියන කාරණා. ඒ නිසා දේශපාලනීය සම්බන්ධයෙන් දාර්ශනිකයින් දේශපාලනීය සම්බන්ධයෙන් අදහස් දක්වන විවිධ මතධාරීන් මේ දේශපාලනීය සම්බන්ධයෙන් විවිධ අදහස් ඉදිරිපත් කළා තියෙනවා කියලා අපිට පේනවා. ඒ වගේම අපි අවසානයේ සාකච්ඡා කළ ස්ත්‍රීවාදීන්ගේ අදහසත් පැහැදිලිවම වෙනස් අදහසක් විදියට දකින්න පුළුවන්. ඒ නිසා අපිට දේශපාලනීය එක්තරා ආකාරයකට මේ බහුවර්තමේ සංකල්පයක් විදියට දකින්න පුළුවන්. අපි මේ සඳහන් කරන්නේ දේශපාලනීය බහුවර්තමේ සංකල්පයක් විදියටයි. කවුද මෙහෙම අපිට අදහසක් ඉදිරිපත් කරන්නේ? මේ බ්‍රිතාන්‍ය දේශපාලන විද්‍යාඥයෙක් වන ඇන්ඩ්‍රු හේවුඩ් කියන දාර්ශනිකයා තමයි මේ සම්බන්ධ අදහසක් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඔහු කියනවා දේශපාලනය කියන්නේ පැහැදිලිවම නිශ්චිත අර්ථයක් ඉදිරිපත් කළ නොහැකි බහුවර්තමේ සංකල්පයක් විදියට දේශපාලනය ඇන්ඩ්‍රු හේවුඩ් විසින් පෙන්ලා දෙනවා. හේවුඩ් කියනවා දේශපාලනය කියන්නේ එක්තරා ආකාරයකට බලය නැත හොත් අධිකාරී බලය භාවිතා කිරීමක් ලෙස. ඒ වගේම දේශපාලනය කියන්නේ සාමූහික තීරණ ගැනීමක් ලෙස. ඒ වගේම දේශපාලනය කියන්නේ සීමිත සම්පත් සමාජයේ විවිධ අය අතරේ බෙදා හැරීමේ ක්‍රියාවලියක් ලෙස. ඒ වගේම දේශපාලනය කියන්නේ මහජනයා රැවටීමේ වංචනික උපක්‍රමයක් ලෙස. මෙන්න මේ විදියට දුවේ පුතේ අර්ථ එකක් නෙමෙයි අර්ථ හතරක් ඉදිරිපත් කරනවා. එතකොට ඇන්ඩ්‍රු හේවුඩ් ඉදිරිපත් කරන අදහස් විමසුවහම අපිට පේනවා ඔහුගේ අදහස් තුළ එක්තරා ආකාරයකට සාධනීය අදහසකුත් තියෙනවා නිෂේධනීය අදහසකුත් තියෙනවා දේශපාලනය සම්බන්ධයෙන්. කෙසේ වෙතත් ඔහුගේ අදහස් පැහැදිලිවම මේ දේශපාලනය සම්බන්ධයෙන් බහුවර්ථ පවතිනවා යන අදහස සනාථ වෙනවා බොහොම පැහැදිලිව. ඒ නිසා දේශපාලනය සම්බන්ධයෙන් අපි විවිධාර්ථ සාකච්ඡා කළානේ. ඒ වගේම දේශපාලනය සම්බන්ධයෙන් ඒකමතික අදහසක් නොමැති බවත් අපි පිළිගත්තනේ. ඒ නිසා මේ ඇන්ඩ්‍රු හේවුඩ් පෙන්වා දෙන අදහස අපිට අනිවාර්යෙන් පිළිගන්නට වෙනවා. ඒ නිසා දේශපාලනය කියන්නේ එක්තරා ආකාරයේ මේ තනි අර්ථයකට ගත නොහැකි විවිධ අර්ථකථන ඉදිරිපත් කළ හැකි සංකල්පයක් ලෙස අපට දේශපාලනය පිළිබඳව අදහස් ඉදිරිපත් කරන්නට පුළුවන්. මේ විදිහට දේශපාලනය සම්බන්ධයෙන් විවිධ අදහස් ඉදිරිපත් කරන්න පුළුවන් වගේම ඉදිනදා විවහාරය තුලත් දේශපාලනය සම්බන්ධයෙන් අපිට තව තව අර්ථකථන ගණනාවක් ඉදිරිපත් කරන්නට පුළුවන්. එතකොට අපි දේශපාලනය සම්බන්ධයෙන් විවහාරික පවතින අර්ථ පිළිබඳව සාකච්ඡා කරමු දුවේ පුතේ මේ කෙටි විරාමයෙන් අනතුරුව. Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. අද ප්‍රවීණ දේශක නිරොෂුම් දෙඩිකමු ආචාර්යතුමා සමග අපි දේශපාලන විද්‍යාව ඉගෙන ගනිමු. හොඳයි, විරාමෙන් අනතුරුව නැවතත් අපි සම්බන්ධ වන්නේ Soft Logic Life ගුරු ගෙදරත් එක්ක. අපි කිව්වා විරාමෙන් පස්සේ අපි සාකච්ඡා කරනවා කියලා දේශපාලනය සම්බන්ධයෙන් විවාහාරික වශයෙන් පවතින අර්ථ පිළිබඳව. මොකද දුවේ පුතේ අපි මෙතෙක් වෙනකන් සාකච්ඡා කළේ දේශපාලනය වශයෙන් දේශපාලනය පිළිබඳව ශාස්ත්‍රීය වශයෙන් ඉදිරිපත් වෙලා තියෙන අදහස් පිළිබඳව තමයි අපි සාකච්ඡා කළේ. ඒතකොට දේශපාලනය සම්බන්ධයෙන් ඉදිනෙදා අපට අහන්න දකින්න හම්බෙන අර්ථ මොනවාද? දේශපාලනය සම්බන්ධයෙන් ඉදිනෙදා ජීවිතයේදී අපිට පවතින අර්ථ මොනවාද? මේ යමෙකුට කියන්න පුළුවන් මෙන්න මේ වගේ අදහසක්. මේ දේශපාලනය කියන්නේ මේ දේශපාලකයන්ගේ වෘත්තියයිනි. දේශපාලනය කියන්නේ දේශපාලකකින් විසින් කරන වෘත්තියයි. ඒ කියන්නේ කිසියම් පිරිසකගේ රස්සාවයි. අපි දන්නවා අපි ජනතාව විදියට ඉන්නකොට අපි පාලිතයෝ විදියට ඉන්නකොට පාලකයෝ කොටසක් ඉන්නවනේ. මෙන්න මේ පාලකයින්ට තමයි අපි දේශපාලඥයෝ කියලා කියන්නේ. එතකොට මෙන්න මේ කියන දේශපාලඥයින්ගේ වෘත්තිය මොකක්ද? අපි දැන් දරුවෙකින් ඇහුවොත් ඔයා ලොකු වුණොත් වෙන්න කැමති කවුරුන්ද? සමහර විට සමහර දරුවෙක් කියන්න පුළුවන් මම දේශපාලඥයෙක් වෙනවා. මම මන්ත්‍රීවරයෙක් වෙනවා. මං ඇමති කෙනෙක් වෙනවා. මං රටේ ජනාධිපති වෙනවා. එතකොට අපිට මේ කියමන තුලින් පේන්නේ මොකක්ද? දේශපාලනය කියන්නේ කිසියම් පිරිසක් විසින් කරන වෘත්තියක් විදියට. එතකොට එහෙමනම් දේශපාලනය සම්බන්ධයෙන් වෘත්තියේ නිරත වන කණ්ඩායමක් අපිට හඳුනා ගන්නට පුළුවන්.
ඒ අය ඒ වෘත්තිය තුළ අපි පැහැදිලිව දකිනවා මැතිවරණ වලට සහභාගී වෙනවා තරඟ කරනවා ජයග්‍රහණය කරනවා ඒ වගේම දේශපාලන ප්‍රචාර කටයුතු වල නිරත වෙනවා නිලතර ඒ සම්බන්ධ නිලතර දරනවා ඒ වගේම ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියට සම්බන්ධ වෙනවා මේ විදිහට ප්‍රායෝගික වශයෙන් දේශපාලන ක්‍රියාකාරකම් වල මේ පිරිස නිරත වෙනවා ඒ අය නිරත වන්නේ තමන්ගේ දේශපාලනීය කියන්නේ තමන්ගේ වෘත්තිය විදිහට සලකන නිසා ඒ අනුව මේ අය දේශපාලනය පිළිබඳව යම් අවබෝධයකුත් ලබා ගන්නවා ඒ කියන්නේ ප්‍රායෝගිකව දේශපාලනය කිරීම තුළින් ඒ සම්බන්ධයෙන් යම් කිසි අවබෝධයකුත් දැනුමකුත් ලබා ගන්නවා අපි කියනවා මේ ජීවිතයේ නැමැති දේශපාලන තක්සලාවෙන් දේශපාලනීය ඉගෙන ගැනීමින් සාර්ථකව කළ හැකි වෘත්තියක් විදිහට දේශපාලනය ප්‍රායෝගික දැනුම ඉතාමත් වැදගත් වෙනවා අධ්‍යක්ෂින් වැදගත් වෙනවා දේශපාලනයට එහෙනම් අපිට කීත හැකි විවාහාරික වශයෙන් දේශපාලනය කියන්නේ දේශපාලඥයන්ගේ වෘත්තිය කියලා. ඒ වගේම තවත් කෙනෙකුට කියන්න පුළුවන් දේශපාලනය සම්බන්ධයෙන් අර්ථයක් තමයි මේ දේශපාලනය කියන්නේ අපිට පුරවැසියන්ට මේ දේශපාලන ක්‍රියාවලියට සහභාගී වෙන්න තියෙන අවස්ථාවක්. අපි මැතිවරණ වලට සහභාගී වෙන්නේ ඡන්දේ ප්‍රකාශ කරන්නේ ඒ වගේම අපි ආණ්ඩුවට විරෝධය දක්වන්නේ ඒ වගේම අපි තොරතුරු ගවේෂණය කරන්නේ මේ සියලු දේවල් කරන්නේ අපි පුරවැසියන් ලෙස. අපිට මෙහෙම පුරවැසියන් ලෙස සක්‍රීයව දේශපාලනයට සම්බන්ධ වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ දේශපාලනය කියන මාතෘකාව නිසා. එහෙනම් දේශපාලනය කියන මාතෘකාවෙන් සිදුවෙන්නේ සක්‍රීයව පුරවැසියන් වන අපි දේශපාලනය හා සම්බන්ධ වීමක්. මේ විදිහට අර්ථයක් ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඒ වගේම සමාජයේ පවතින අදහසක් තමයි දේශපාලනය කියන්නේ අපිට කිසිසේත්ම අදාළ නැති අදහසක්. දේශපාලනය කියන්නේ මේ මේ පාලකයන්ට එහෙම නැත්නම් මේ ආණ්ඩුවට පමණක් අදාළ වන්නා වූ අදහසක් විදිහටත් සමාජයේ දේශපාලනය සම්බන්ධයෙන් පවතින අදහසක් අපිට පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම මේ දේශපාලනය කියන අදහස පිළිබඳව සාකච්ඡා කිරීමේදී මේ පැරණි අදහසක් තමයි මේ ශාස්ත්‍රීය වශයෙන් දේශපාලනය හැදෑරීමත් පොලිටික්ස් දේශපාලනය අනුවින් විග්‍රහ කිරීම. අපි දකිනවා සමහර විශ්වවිද්‍යාලවල බ්‍රිතාන්‍ය වගේ විශ්වවිද්‍යාලවල අදටත් දේශපාලන විද්‍යාව උගන්වන දෙපාර්තමේන්තුව අපි හඳුන්වලා තියෙන්නේ Department of Politics කියලා. ඒ කියන්නේ දේශපාලනය පිළිබඳව හදාරන දෙපාර්තමේන්තුව කියලා. ඉතින් ඒකෙන් අපිට පේනවා මේ දේශපාලන විද්‍යාව කියන නම වෙනුවට දේශපාලනය හදාරන ශේෂ්ත්‍රයේ හැඳින්වීම සඳහාත් විවහාරය තුළ භාවිතා වෙනවා කියන කාරණාව. හොඳයි. අපි දේශපාලනය සම්බන්ධයෙන් විවහාරික පවතින අර්ථ පිළිබඳව ඔහොම පැහැදිලිව සාකච්ඡා කළා. දේශපාලනය සම්බන්ධයෙන් ඉතාම පුළුල්ව අපි සාකච්ඡා කළා අද දවසේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අද දවසේ සාකච්ඡා කළ මූලික කරුණු මොනවාද යන්න පිළිබඳව ඔබට පැහැදිලි අවබෝධයක් ලබා දෙන්න. හොඳයි දුවේ පුතේ අපි සාකච්ඡා කළා ඔබ සමග දේශපාලන යන මාතෘකාව පිළිබඳව ඉතාම පුළුල්ව සාකච්ඡා කළා. දේශපාලන සම්බන්ධයෙන් අපි මූලිකම ප්‍රවාද දෙකක් පිළිබඳව සාකච්ඡා කළා. ආණ්ඩු කිරීමේ කලාවක් ලෙසත් සමාජ භාවිතයක් ලෙසත් සමාජ භාවිතයක් විදිහට දේශපාලනය පෙන්වා දීමේදී රාජ්‍ය හා සම්බන්ධයෙන් පුරවැසියා සම්බන්ධ වන සමාජ භාවිතයක් ලෙසත් ඒ වගේම පුරවැසියා පුද්ගල කණ්ඩායම් අතරේ පවතින සමාජ සම්බන්ධතාවයක් ලෙසත් දේශපාලනය පිළිබඳව පැහැදිලිව අපි පෙන්වලා දුන්නා. එනිසා දේශපාලනය සමාජයේ සෑමතැනම පවතින දෙයක් කියලා උන් පැහැදිලිව අපි පෙන්වලා දුන්නා. ඒ වගේම දේශපාලනය සම්බන්ධයෙන් බහුවර්තමය සංකල්පයක් ලෙස ඒ පිළිබඳව ඉදිරිපත් වෙලා තියෙන බහුවර්තමය අදහස් ඇන්ඩ්‍රූ හේවුඩ්ගේ අදහස් අපි පෙන්වලා දුන්නා. ඒ වගේම එදිනෙදා විවහාරය තුළ දේශපාලනය සම්බන්ධයෙන් පවතින අදහස් අපි පෙන්වලා දුන්නා. එහෙමනම් ඔබට ඉතාම සාර්ථකව දැනුමක් ලබා ගන්න පුළුවන් ආකාරයේ පිළිතුරක් ගොඩනගා ගත හැකි ආකාරයේ බොහොම සාර්ථක සාකච්ඡාවක් දේශපාලනය සම්බන්ධයෙන් දින දෙකක් තුළ සිදු කළා. ඉතින් එහෙමනම් දුවේ පුතේ අද දවසේ පාඩම මේ ආකාරයෙන් අවසන් වෙනවා. ලබන සතියේ අපි මුණ ගැහෙමු. ආයුබෝවන්. Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තියට පාර කිව්වේ මේකෙන්ම claims given ලංකාවේ හොඳම සෞඛ්‍ය රක්ෂණය Soft Logic Life.